මිරේකල් ට්‍රී සහ නෙවර්ඩයි ට්‍රී යන නම් වලින් හඳුන්වන මුරුංගා සාකයේ කිසිදු රසායනික පොහොරක් නැතිව වේලි හා අතරමැදි කලාපයේ ස්වභාවිකවම වැවෙනවා. මුරුංගා කරල් වලත් කොළමැල්ලුමින් රසයන දන්නා කෙනෙක් නැහැ. ඒත් මුරුංගා කොළවල ඇති විස්මිත ගුණ දන්නා නම් අඩු ඇති. පසුගියදා මුරුංගා කොළ ගැන පර්යේෂණයක් කරපු කණ්ඩායමක් හොයාගත් දේ ඇසුවොත් ඔබ පුදුම වෙයි. වසර 4000ක කාලයක් තිස්සේ මුරුංගා ආහාර සහ ඖෂධ වශයෙන් යොදාගෙන තියෙනවා. අපේ අනිකුත් පෝෂදායක ආහාර හා මුරුංගා කුල සසඳා බැලුව විට හෙලිවු කරුණු ඔබ පුදුමයටපත් කරාවි. යෝගට් වලමින් 9 ගුණයක ප්‍රෝටීන්, කැරට් වලමින් 10 ගුණයක විටමින් A, කෙසෙල් වලමින් 3 ගුණයක පොටෑසියම්, කිරි වලමින් 4 ගුණයක කැල්සියම්, දොඩම් වලමින් 12 ගුණයක විටමින් C මේ වය අඩංගු වෙනවා. මේ පර්යේෂණ කණ්ඩායම හොයාගත් දේ අනුව නිවිති වලට වඩා 25 ගුණයක යකඩ, බිත්තර වලට වඩා 10 ගුණයක ප්‍රෝටීන් මේ විදිහට බැලුවම මුරුංගා ගසේ කොළ සැබවින්ම සෞඛ්‍යවාසි රසක් අත්කර දෙන සුපිරි බහුකාර්ය ආහාරයක්. විශේෂයෙන්ම කොරෝනා සමයේ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කිරීම සඳහා ඉතා පිටිවහලක් සලසන ආහාරයක් හැටියට මුරුංගා සලකනවා. එහි තියෙන සීනි පාලනය කිරීමට එනම් ග්ලයිසමික් ඉන්ඩෙක්ස් කියන ගුණය ඉතාමත්ම ප්‍රශස්ත මට්ටමකින් තියෙන සාකයක්. ඒ වගේම පිළිකා, අධි රුධිර පීඩනය, දියවැඩියා රෝගීන්ට ආහාරයක් විදිහට ඉතාමත්ම උචිත ආහාරයක් තමයි මුරුංගා කියන්නේ. ප්‍රතිශක්තිකරණ ගුණ ඇති ඒ ප්‍රදාහනාශක ගුණයත් යුක්තයි. ඇස් පෙනීම වර්ධනය කර දෙනවා. යබිනි මවුවරුන්ට හා ලදරුවන්ට අවශ්‍ය පෝෂණය ලබා දෙන ආහාරයක් මුරුංගා. එය මුලින්ම ලදරුවන්ට ඝන ආහාර ලබා දීමේදී එකතු කළ යුතු සුවිශේෂ ආහාරයක් සේ නම් කරන්න. මුරුංගා කොළ පිළිකා නාශකයක් ලෙසත් ක්‍රියාත්මක වෙනවා. උදරයේ ගැස්ට්‍රයිටිස් තුවාල වලින් සෑදෙන පිළිකා, සමේ මෙරණින් ඇති කරන සෛලවල පිළිකා, එවැගේම අක්මා හා පෙනහළු පිළිකාවටද ඉන්වැට බැඳෙනවා. එසේම සිරුරේ සීනි මට්ටමත් හදවත් රෝග, කොලෙස්ටරෝල් හා අධි රුධිර පීඩන මට්ටමත් පාලනය කිරීමට ඒ උපකාරී වෙනවා. අස්ථියා දත් ශක්තිමත් කරනවා. එමගින් වියපත් වනට ඇති විය හැකි ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්ත්ව වළක්වාලනවා. ජීර්ණ පද්ධතිය මනා ක්‍රියාකාරීත්වයට සහාය වන අතර සිරුරේ බරත් පාලනය කර දෙනවා. ඒ නිර්මාංශිකයන්ට ඇති විය හැකි පෝෂණ ඌනතා සපුරන්නක්. යුවතියන්ගේ රුවඩොමි මනාව හිසකෙස් වන මුරුංගා කොළ සමත් නිරෝගී කර දෙනවා. තුවාල, ගෙඩි හා සමේ ආසාදන සුවපත් කරමින් මුහුණේ ඇතිවන විපත් රැලි දම කාරණවා. එමගින් වයසින් ආපස්සට යන පෙන්මක් ලබා දෙනවා. එපමණක් නෙවෙයි මුරුංගා කොළ මානසික සෞඛ්‍යත් වර්ධනය කර දෙන්න. කොළ කුඩු කර දිනපතා ආහාරයට දින 90ක් යොදාගත් විට විස්මිත ඵල ලැබෙන බව ඒ කණ්ඩායම පවසනවා. එමගින් ලැබුණු ඵලදායීත්වයේ ප්‍රතිඵල ඕන් ප්‍රතිශත ලෙස මෙසේ ඉදිරිපත් කළා. රුධිර වාහිනී 55%, අක්මාව 65%, වකුගඩු 54%, මොළය 34%. එහි ක්‍රියාකාරීත්වයන් වර්ධනය කිරීමට මුරුංගා සමත් වෙන බව තමයි මේ පර්යේෂණයේ ප්‍රතිඵල. ඉතින් මේ තොරතුරු වලින් අප වටහා ගත යුත්තේ වඩා වඩාත් මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් අපේ ශාරීරික හා මානසික සුවය, මනාව රැකගත හැකි බව නොවේද?